ඔබ සිරුරේ ග්ලූටතයින් මට්ටම ඉහළ නංවා ගන්න ස්වභාවික ක්‍රම 10ක්. ආයිබුවන්. මෑත කාලයේ දකුණු ආසියාතික රටවල ඉන්න නිලියන් නිරූපිකාවන් ඇතුළු ප්‍රසිද්ධ බොහෝ දෙනෙක් එකවරම සුදු වෙන පටන් අරගෙන තිබෙන බව ඔබත් දැකලා ඇති. මේ යම් තර්මකට අපේ රටෙත් දැක ගන්න ලැබෙනවා. මේ කාන්තාවන් ඒ සඳහා භාවිත කරන ක්‍රමය බොහෝ දෙනෙක් දන්න හඳුන්න ප්‍රසිද්ධ රහසක්. ඒ තමයි ග්ලූටතයින්. ග්ලූටතයින් එන්නත් මාත්‍රාවක් ලබා ගැනීම තමයි මේක පිටුපස තියෙන රහස. සම සුදු වෙන ආලේප පාවිච්චි කරද්දී ඒ ආලේප කරන ස්ථානයට සීමා වුණාට මේකෙන් එන්නත් වලින් මුළු ශරීරය පුරාම ඒකාකාරී සුදු පැහැයක් ලබා ගන්නට පුළුවන්. ඉතින් මොනවද මේ ග්ලූටතයින් කියලා කියන්නේ? ඒකෙන් සිරුර සිදු වෙන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඔබටත් ඇති. ග්ලූටතයින් කියන්නේ ඇත්තටම අපේ සිරුරේ ඉබේම නිෂ්පාදනය වෙන ප්‍රතිඔක්සිකාරකයක්. එය ග්ලූටමයින්, ග්ලයිසින් සහ සිස්ටයින් කියන ප්‍රාථමික ඇමයිනෝ අම්ල අසුරෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. අපේ සමට වර්ණය ලබා දෙන වර්ණක ඒකාකාරීව විසිරුවා හරින්න මේ සංයෝගය අපිට උපකාරී වෙනවා. එන්නතරහා එහි ඉහළ සාන්ද්‍රණයක් ලබා දුන්නාම සමට අඳුරු පැහැයක් ලබා දෙන වර්ණක විසිරී ගින් සම සුදු පැහැ වෙනවා. කොමුණත් මේ වැඩේ කරගන්න මිල අධික ඉන්ජෙක්ෂන්ම අවශ්‍ය නැහැ. සිරුරේ ග්ලූටතයින් මට්ටම අපිට ස්වභාවිකවම වැඩි කර ගන්න ක්‍රම ඕන තරම් මේ ලෝකේ තියෙනවා. ඉතින් අද අපි ඔබත් එක්ක කතා කරන්නේ අන්න එවැනි සුවිශේෂී වූ ක්‍රම 10ක් පිළිබඳවයි. රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝව අවසාන වෙන තෙක්. අංක 1. සල්ෆ අඩංගු ආහාර වැඩිපුර ගන්න. ඔබට සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව මතක නම් තයෝ කියලා හඳුන්වන්නේ ඉහළ සල්ෆ සාන්ද්‍රණයක් සහිත සංයෝග බව මතක් වෙන්නට ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් සල්ෆේට් වල වගේ දෙගුණයක සල්ෆ පරමාණු ප්‍රමාණයක් තයෝ සල්ෆේට් වල අඩංගුයි. ඉතින් ග්ලූටතයින් කියන්නේ සල්ෆ ඉහළ සංයෝගයක් බව දැන් ඔබට තේරෙනවා ඇති. ඒ ඉහළ මට්ටමක තියාගන්න නම් ඔබේ ශරීරයට සල්ෆ ඉහළ ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. වාසනාවකට වගේ අපිට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් ආහාර බොහොමයක ඉහළ සල්ෆ සාන්ද්‍රණයක් අඩංගු වෙනවා. ඉන් ප්‍රධානතම වෙන්නේ රතු ලුණු සහ සුදු ලුණුයි. මේවා තිබෙන සැරගතියට ප්‍රධාන හේතුව වෙන්නේ මේ කියන සල්ෆ සංයෝගයමයි. ඉතින් දෛනිකව රතු ලුණු සහ සුදු ලුණු වැඩිපුර ආහාරයට ගැනීමෙන් සිරුරේ ග්ලූටතයින් මට්ටමත් ඉහළ නංවා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි බ්‍රොකොලි, බිත්තර, මුහුදු මාළු සහ හරක් මස් වලත් සල්ෆ වැඩිපුර අඩංගු වෙනවා. අංක 2. විටමින් සී වැඩිපුර ලබා ගන්න. ග්ලූටතයින් එන්නත් ලබා ගන්නකොට ඒට අමතර පියවරක් විදිහට බාහිරින් විටමින් සී ප්‍රති මාත්‍රාවකුත් ලබා දෙන බව ඔබ සමහර විට දන්නවත් ඇති. ශරීරයට ලැබෙන අධික ග්ලූටතයින් ප්‍රමාණය ක්‍රියාත්මක තත්වයට ගෙන එන්නේ මෙන්න මේ වගේ. මේ නිසා ස්වභාවිකව ග්ලූටතයින් මට්ටම වැඩි කර ගන්න කොටත් ඉහළ විටමින් සී ප්‍රමාණයක් ලබා ගන්න එක හරිම වැදගත් වෙනවා. විටමින් සී ජලයේ දියවන විටමින වර්ගයක් නිසා ඒ වැඩිපුර ලබා ගන්නට කිසිම ගැටලුවක් නැහැ. විටමින් සී ලබා ගන්න හොඳම ක්‍රමය වෙන්නේ වැඩිපුර පළතුරු ආහාරයට ගන්න එකයි. ඕනෑම පළතුරක සාමාන්‍යයෙන් සුළු වශයෙන් හරි විටමින් සී අඩංගුයි. හැබැයි ලෙමන්, පැංගිරි පළතුරු, ඇපල්, පැපල් සහ පේරවල ඉතාම ඉහළ විටමින් සී ප්‍රමාණයක් අඩංගු වෙනවා. ග්ලූටතයින් ක්‍රියාකාරීව තබා ගැනීමට අමතරව විටමින් සී තනිවමත් අපේ ශරීරයේ පැහැපත් කරන්න දායක වෙනවා. නිතර නිතර පළතුරු ආහාරයට ගන්න අයගේ සම ලස්සන වෙන්නේ මෙන්න මේ හේතුව නිසාමයි. අංක 3. සෙලෙනියම් අවශ්‍යතාවය හරියාකාරව සපුරා ගන්න. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ ශරීරයට ලැබෙන ප්‍රධාන පෝෂක ගැන වුණත් ඉතාම සුළු ප්‍රමාණවලින් අවශ්‍ය සමහර පෝෂක වලින් වැදගත් කාර්යභාරයක් අපිට ඉෂ්ට සිද්ධ වෙනවා. අයඩින් කියන්නේ මේකට තියෙන හොඳම උදාහරණයක්. සෙලෙනියම් කියන ලෝහ ලවණයත් අපේ සිරුරේ ග්ලූටතයින් නිෂ්පාදනය කිරීම සඳහා ඉතාම අත්‍යවශ්‍යයි. දිනකට මේන් අවශ්‍ය වන්නේ මයික්‍රෝග්‍රෑම් කිහිපයක් විතරක් වුණත් ඒ හරියාකාරව ලබා ගැනීම ග්ලූටතයින් මට්ටම ඉහළින් පවත්වා ගන්න හරිම වැදගත් වෙනවා. සෙලෙනියම් බොහෝ විට අඩංගු වෙන්නේ සත්ව ආහාරවලයි. කෙලවල්ලා මාළු, කුකුල් මස් සහ ඌරු මස් වල ඉහළ සෙලෙනියම් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් සතුන්ගේ පීකුදු, හදවත වගේ අවයවික මාංශ කොටස් වල ඉහළ සෙලෙනියම් සාන්ද්‍රණයක් තිබෙනවා. මීට අමතරව ගත්තොත් බිත්තර කහමදය, ටෝෆු, ඔයිස්ටර් සතුන් සහ ඇමරිකන් ඔයිස්ටර් බිම්වල වලිනුත් ඔබට සෙලෙනියම් ලබා ගන්නට පුළුවන්. ඉතින් ග්ලූටතයින් නිෂ්පාදනයට වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන සෙලෙනියම් වැඩිපුර ආහාර වේලට එකතු කරගන්න ඔබත් මතක තබා ගන්න. අංක 4. වේ ප්‍රෝටීන ලබා ගන්න. වේ ප්‍රෝටීන් ගැන ජිම් යන අයට නම් අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. සිංහලෙන් මෝරු කියලා හඳුන්වන කිරිවල අඩංගු ප්‍රෝටීන ඉහළ කොටසක් භාවිතයෙන් තමයි මේ කියන වේ ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්නේ. ඉහළ ඇමයිනෝ අම්ල සාන්ද්‍රණයක් සහිත මෙය මාංශ පේශී වර්ධනයට තිබෙන පරිපූර්ණතම ප්‍රෝටීනයක්. ප්‍රධාන ඇමයිනෝ අම්ල සියල්ලමත් එහි අන්තර්ගතයි. මේ නිසා ග්ලූටතයින් නිෂ්පාදනයට අවශ්‍ය සිස්ටීන් කියන දුර්ලභ ඇමයිනෝ අම්ලය එයින් පහසුවෙන්ම ලබා ගන්නට පුළුවන්. කොමුණත් මෙහිදී අතිරේක සංයෝග එකතු කරලා නැති පිරිසිදු වේ ප්‍රෝටීන් ප්‍රමාණයක් පමණක් ලබා ගන්න මතක තබා ගන්න.
කායවදනට යොදා ගන්න ප්‍රෝටීන් අතිරේක බොහොමයක අනවශ්‍ය සංයෝග රසක්ම අන්තර්ගත වෙන බව ප්‍රසිද්ධ රහසක්. ඉහළ විටමින් C ප්‍රමාණයක් ලබා ගන්න අතරතුර වේ ප්‍රෝටීන දිනපතා ලබා ගැනීමෙන් ඔබේ ශරීරයේ ග්ලූටතයෝන් නිෂ්පාදනයත් වේගවත් වෙනවා. අංක 5 රත් ඉකිරිය සාරය ලබා ගන්න. රත් ඉකිරිය කියන නම ඔබ බොහෝ විට අහලා නැති වෙන්නට පුළුවන්. ඒ ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ දිතම කලාතුරකින්. කොහොම නමුත් ඉන්දියාව ඇතුළු කලාපීය රටවල මේ අතීතයේ සිටම දැක ගන්නට ලැබුණා. ඉංග්‍රීසියෙන් මිල්ක් තිසල් කියලා හඳුන්වන මේ කුඩා පැලෑටිය වටිනා ඖෂධයක් විදිහටයි භාවිත වෙලා තිබෙන්නේ. එය නිස්සරණයෙන් ලබා ගන්නා සාරේ සිලිමරීන් කියලා හඳුන්වන සංයෝග එකතුවක් අඩංගුයි. සිරුරේ ප්‍රතිඔක්සිකාරක හැකියාව වර්ධනය කරන්න මේට තිබෙන්නේ පුදුමාකාර හැකියාවක්. මේ නිසාම රත් ඉකිරිය යොදාගෙන නිෂ්පාදනය කරන ආහාර අතිරේක වර්ග රසක්ම දකින්න ලැබෙනවා. අපේ රටෙත් ඕනෑම ෆාමසියකින් මිල්ක් තිසල් එක්ස්ට්‍රැක්ට් එකක් ඉල්ලුවම එය ලබා ගන්නට පුළුවන්. ශරීර නිෂ්පාදනය වෙන ග්ලූටතයන් ප්‍රමාණය ඉහළ නංවන්න මේන් හොඳ උපකාරයක් ලැබෙනවා. අමතර ප්‍රයෝජනයක් විදිහට මේ නොබේ අක්මාවේ සෞඛ්‍යත් ඉහළ යනවා. අංක 6 කහ වැඩිපුර ආහාරයට ගන්න. පහුගිය කාලේ අපේ රටේ කහවල විශාල හිඟයක් ඇති වුණා ඔබට මතක ඇති. ඒ කාලේ පැනවුණු ආනයනික සීමා අද දක්වාම ක්‍රියාත්මකයි. මේ නිසා අද වෙද්දී අපේ රටේ බොහෝ විට දකින්න ලැබෙන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය වෙන කහ කුඩු. සාපේක්ෂව මිලෙන් අධික වුණත් ඒ ඇත්තටම ඉන්දියානු කහවලට වඩා පෝෂණ ගුණයෙන් ඉහළයි. කහවල අඩංගු කර්කියුමින් කියන වටිනා සංයෝගයෙන් අපේ ශරීරයට වටිනා ප්‍රයෝජන රසක් ලැබෙනවා. කහ වැඩිපුර ආහාරයට ගන්න එක සම පාට වැටෙන හේතුවක් විදිහට අතීතයේ ඉඳම සැලකුණා. මේට සැබෑම හේතුව වෙන්නේ එයින් ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් අපේ ශරීරයට ලැබීමයි. මේ නිසා නිෂ්පාදනය වෙන ග්ලූටතයන් වැයවීම අඩු වෙලා ශරීරයේ ග්ලූටතයන් සාන්ද්‍රණය ඉහළ යන කහ නිතර ආහාරයට ගැනීම හේතු වෙනවා. සම පැහැපත් වීම වැඩි වෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. ඉතින් කහ ආහාරයට ගැනීම වැඩි කරන එකත් ග්ලූටතයන් මට්ටම වැඩි කර ගන්න හොඳම ක්‍රමයක්. අංක 7 හොඳ නිින්දක් ලබා ගන්න. නිින්ද සහ ශරීරයේ සුන්දරත්වය අතර තිබෙන සම්බන්ධය ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මොනතරම් ලස්සන කෙනෙක් වුණත් නිදිමරලා ආවම මුහුණේ තිබෙන මලානික ස්වභාවය පැහැදිලිව දැක ගන්නට පුළුවන්. කාලයක් පුරාවට හරියාකාරව නිින්දක් ලබා නොගන්න එකෙන් අපේ සමේ පිටත ස්තරයේ පවා දීප්තිමත් ගතිය දුර්වල වෙන්න ගන්නවා. මොළයට විවේකයේ නොලැබීම නිසා වැඩිපුර නිෂ්පාදනය වෙන හෝමෝන වර්ගවලින් අපේ ලේවල ඔක්සිකාරක සංයෝග ඉහළ යාම තමයි මේට හේතු වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවල ග්ලූටතයන් ඇතුළු ශරීරයේ තිබෙන ප්‍රතිඔක්සිකාරක භාවිතය ගොඩක් ඉහළ යනවා. මේ නිසා වර්ණක විසිරියාමේ ස්වභාවික ක්‍රියාවලිය පවා ඇන හිටින්නට පුළුවන්. මේ නිසා ශරීරයේ ග්ලූටතයන් මට්ටම නිසියාකාරව පවත්වා ගන්න නම් දිනපතාම පැය 7කවත් හොඳ නිින්දක් ලබා ගන්න එක හරිම වැදගත්. හැමදාම එකම වෙලාවට නිින්දට ගිහින් එකම වෙලාවක අවදි වීමෙන් ග්ලූටතයන් වැයවීම වඩාත් හොඳින් සීමා කර ගන්න පුළුවන්. අංක 8 සැර මත්පැන් වර්ග බීමෙන් වළකින්න. අද වෙද්දී අපේ රටේ පිරිමි අයට සාපේක්ෂව කාන්තාවන් මත්පැන් භාවිතයේ පැහැදිලි ඉහළ යාමක් දැක ගන්නට පුළුවන්. මත්පැන් වර්ග ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරන තහනම් වුණත් ඒ ඊටාම සූක්ෂමව ප්‍රවර්ධනය කරන ක්‍රම රසක් ලංකාවෙත් අද වෙද්දී බිහි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් සැර මත්පැන් වර්ග භාවිතය අද වෙද්දී කාන්තාවන් අතර ගොඩක් ඉහළ ගිහින් තියෙනවා. මත්පැන් භාවිතයේ නැතිවෙන අනෙක් සෞඛ්‍ය ගැටලු වලට අමතරව එය බිඳ හෙලන්න අපේ අක්මාව සහ වකුගඩු ඉහළ ක්‍රියාකාරී මට්ටමකට පත්වීමත් අවශ්‍යයි. එදී අපේ ශරීරයේ තිබෙන සියලුම ප්‍රතිඔක්සිකාරක වැයවීමේ වේගය ඉහළ යනවා. ඒ අතරිනුත් ග්ලූටතයන් විශේෂයි. විශේෂයෙන්ම සැර මත්පැන් වර්ග බීමට ගත්තාම ඒවායින් රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ක්ෂණිකව ඉහළ යාමෙන් ග්ලූටතයන් විනාශ වීම වේගවත් වෙනවා. මේ නිසා ශරීරයේ පවතින ස්වභාවික ග්ලූටතයන් මට්ටම රැකගන්න නම් සැර මත්පැන් වර්ග බීම සීමා කරන එකත් ගොඩක් වැදගත්. අංක 9 දහඩිය දමනතෙක් ව්‍යායාම කරන්න. ව්‍යායාම කරන එකෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන ගැන අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය නැහැනේ. හැබැයි ඒකෙන් අපේ සමට සුවිශේෂී සත්කාරයක් ලැබෙන බව ඔබ දන්නවාද? ව්‍යායාම කරනවත් එක්කම ශරීරයේ ඇතිවන උණුසුම ඉහළ යාම පාලනය කරන්න වැඩිපුර දහඩිය දමන්න ගන්නවා. මේ දහඩියත් එක්ක අපේ සමේ තිබෙන ඒට හානිකර සංයෝගات පිටතට ඇවිත් ඉවත් වී යනවා. ව්‍යායාම කිරීමෙන් ලැබෙන මේ අපූර්ව ප්‍රයෝජනෙට සාක්ෂි ඔබටම ලබා ගන්නට පුළුවන්. හොඳට දහඩිය දමන කල ව්‍යායාම කරලා හොඳින් ස්නානය කරාට පස්සේ ඔබේ සමට ලැබෙන දීප්තිය දිහා නිකමට බලන්න. මේ විදියට අහිතකර සංයෝග සමෙන් ඉවත් වී යාම නිසා සාමාන්‍ය ක්‍රමවලට ඒවා අඩපණ කරන්න අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ඔබට ආරක්ෂා කරගන්න පුළුවන්. ග්ලූටතයන් වගේ සංයෝග මෙහිදී සුවිශේෂී වෙනවා. දිනපතාම හොඳින් දහඩිය දමනතුරු ව්‍යායාම කරන අයගේ ස්වභාවික ග්ලූටතයන් සාන්ද්‍රණය 10% කම පමණ ඉහළ මට්ටමක තබා ගන්නට පුළුවන්. එින් සිරුරේ සුදු පැහැයට අමතරව ඔබේ සමට අපූර්ව දීප්තිමත් බවකුත් ලැබෙනවා. අංක 10 ග්ලූටතයන් ස්වභාවිකවම අඩංගු ආහාර ගන්න. ග්ලූටතයන් සාමාන්‍යයෙන් අපේ ශරීරය තුළම සංශ්ලේෂණය වෙන සංයෝගයක් බව අපි මේ වීඩියෝ මුලදීම ඔබට කිව්වා. කොහොම වුණත් ස්වභාවිකවම ග්ලූටතයන් අඩංගු වෙන ආහාර වර්ගත් නැතිවම නෙවෙයි. මේවා ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට කෙලින්ම ග්ලූටතයන් ලබා ගන්නට පුළුවන්. මේ නිසා ඒ ඇත්තටම ග්ලූටතයන් ප්‍රති බොනවා වගේමයි. ස්වභාවික ලෝකයේ ඉහළම ග්ලූටතයන් ප්‍රමාණයක් අඩංගු ආහාර වෙන්නේ අලිපේර, රට හාත වාරියෙහිවත්, ඇස්පරගස්,
නිවිති සහ බණ්ඩක. මේ අතරින් අලිපේර වලින් කිසිම ගැටලුවක් නැතිව ග්ලූටතයෝන් සිරුරට ලබා ගන්නට පුළුවන්. කොහොම නමුත් ග්ලූටතයෝන් තාපයට ගොඩක් සංවේදී නිසා ආහාර පිසිනකොට එය විනාශ වෙලා යන ඉඩ කඩක් තිබෙනවා. මෙන්න මේ නිසා අනෙක් ආහාර වලින් ග්ලූටතයෝන් ලබා ගන්නකොට ඒවා උවමනාවට වඩා රත් කිරීමෙන් වළකින්නත් ඉතාම වැදගත්. ඉතින් අපි මේ කියපු ක්‍රම වලින් ඔබට ඔබේ සිරුරේ ග්ලූටතයෝන් ප්‍රමාණය ස්වභාවිකවම ඉහළ ලංවා ගන්නට පුළුවන්. ඉන්ජෙක්ෂන් ගන්න තරම්ම ඉක්මනින් ප්‍රතිඵල නොලැබුණත් කාලයත් එක්ක මේ ප්‍රතිඵල ඔබටම අත්දකින්න ලැබේවි. තාමත් ඔබ subscribe කරන්නේ නැත්නම් දැන්ම ඔබ subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් උනමත කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.